ඔබතුමාල දැම දූෂිතය පුද්ගලන් එපා එපා කියල කියන කතාවත් තියෙන දැන් සමහරක් වෙලාට සමාජ විසු යමිච ලේබල අලවල තියෙන අහන දැන් මේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්තයට දැන් මේ චෝදනාවත් තියෙනනේ මේ සුරාබදු කිව්වෙනය කියන ඒවගේ යම් යම් විදිරට තව චෝදනා එනවනේ ඒවගේ පුද්ගලනට ඔබතුමල්ලාගේ පක්ෂයෙන් අවස්ථාවත් දෙන කියල මොකර තිරණය කරගෙන තියෙන ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා කියන්නේ අපේ ඉන්න ශක්තිමත් දේශපාලනඥයෙක් මේ වෙලාවේ බොරු චෝදනා කරලා ඒ පළපුරුදු ශක්තිමත් දේශපාලනඥයින්ව නිහඬ කිරීමේ උත්සාහයක් දරනවා මේ මං හිතන්නේ ඒක බොහොම සූක්ෂම විදිහට මේ සමාජ මාධ්‍ය හරහා සිදු කරන කාරණයක් නමුත් ඉතා පැහැදිලිව කියනවා ජොන්සන් ප්‍රනාන්ඩු මැතිතුමා සම්බන්ධයෙන් ඔබ ප්‍රකාශ කරපු ඔය කියන ආකාරයේ සුරාබදු නොගෙවීමක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් වහාම නීතියෙන් පියවර ගන්න. ඇයි මේක මේ මේ සමාජ මාධ්‍යවල දාන්නේ ඔබතුමන්ලා මගෙන් ප්‍රශ්න කරන්නේ ඇයි මේ තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ රජයක් එහෙම නැත්නම් මාලිමා විජාතික ජනබලවේගයේ රජයක් ඔවුන් ආවේ වැරදි නවත්තනවා කියලා. ඉතින් එහෙම ආපු රජයක මෙහෙම වරදක් තියෙනවා නම් වහාම ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න නැතුව මගෙන් මේ වගේ ප්‍රශ්න අහන එක මං හිතන්නේ ඒක හරිම බොළඳ තත්ත්වයක්. කොහොම වුණත් මං කියන්න ඕනේ මේ මේ ඒ සුරාබදු නොගෙව්වා කියන කාරණය සම්බන්ධයෙන් මං හිතන්නේ එහෙම මේක මේ අධිකරණය පවා ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙලා මම දන්න තරමට මාව නිවැරදි විය යුතුයි මං මට මතක හැටියට අධිකරණයේ පවා නියෝගයක් තියෙනවා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ කියන කාරණේ සම්බන්ධයෙන් දැන් මේ වෙනකොට ඔබතුමන්ලගේ නාම යෝජනා ලයිස්තු සකස් කිරීම මොන තත්ත්වයකද තියෙන්නේ කොහොමද දිස්ත්‍රික්ක කීයකද මේ වෙනකොට මේ සම්මුඛ පරීක්ෂණ අවසන් කරලා තියෙනවා තව දිස්ත්‍රික්ක තුනක සම්මුඛ පරීක්ෂණ අවසන් කිරීමට තියෙනවා මේ වෙන විට අනිත් සියලු දිස්ත්‍රික්කවල සම්මුඛ පරීක්ෂණ අවසන් කරලා තියෙනවා මේ වෙන විට නාම යෝජනා ලයිස්තු සකස් කිරීමත් අවසන් වෙමින් පවතිනවා දිස්ත්‍රික්ක මැතිවරණ දිස්ත්‍රික්ක 22ටම ඉල්ලනවද කොහොමද ඔව් අපි සියලුම දිස්ත්‍රික්ක සඳහා නාම යෝජනා ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා දැන් පසුගිය දිනවල බොහෝ වෙලාවට කතා බහට ලකුණා නාමල් රාජපක්ෂ මහත්මයා මොන දිස්ත්‍රික්කෙන්ද තරඟ කරන්න කියන කාරණාව එහෙම තීන්දුවක් තීරණයක් අරගෙන තියෙනවද පක්ෂයක් විදියට එයත් ඉදිරි කාලයේදී මේ වත්මන් නාම යෝජනා ලයිස්තුත් කන්සිඩර් කළා ඒක අධ්‍යයනය කළා ඊට පස්සේ ඉදිරි දින කීපය ඇතුළත අපි තීන්දුව කරනවා එතුමා කොයි ආකාරයටද ඉදිරි මැතිවරණයට මුහුණ දෙන්න කියන කාරණය. පසුගිය දවසකත් ඔබතුමාගෙන් විමසුවා දැන් මේ දිනේෂ් ගුණවර්ධන මහත්මයලත් එක්ක තිබුණු සාකච්ඡා කොහොමද අලුත්ම තත්ත්වය? දිනේෂ් ගුණවර්ධන මැතිතුමන්ලා සමග පක්ෂ දෙක හැටියට අපි දෙගොල්ලෝ අතර තියෙන්නේ බොහොම සුභවාදී සහ මතවාදී වශයෙන් එකට යන තත්ත්වයක්. නමුත් පහුගිය කාලේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමා වෙනත් කණ්ඩායම් කීපයක් සමග කටයුතු කරා. එතකොට එතුමාට ඒ කණ්ඩායම් කෙරෙහිත් යම් කිසි මං හිතන්නේ ලබැඳියාවක් තියෙනවා. ඉතින් මේ තත්ත්වය සම්බන්ධයෙන් අපි දැනටත් සාකච්ඡා කරමින් යනවා. පක්ෂයක් හැටියට මහජන එක්සත් පෙරමුණ සමග ප්‍රතිපත්තිමය වශයෙන් සහ අනිත් සෑම අතින්ම අපි පරස්පරයක් නැහැ අපි සෑහෙන දුරට එකඟතාවයක ඉන්නවා නමුත් වෙනත් කරුණු කීපයක් මත යම් කිසි තවදුරටත් සාකච්ඡා කළ යුතු තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා දැන් මේ තියෙන තත්ත්වයක් එක්ක මේ මේ පොහොට්ටුව ලාංඡනය නැත්තම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බැලට් පේපර් එකේ තියෙවිද නැත්තම් මේක සන්ධානගත වීමේ යම් සූදානමක් තියෙනවද මොකද්ද නෑ මේ තියෙන තත්ත්වයට තේනම් මම හිතන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලාංඡනය පොහොට්ටුව ලාංඡනය ඡන්දපත්‍රිකාවේ තියෙවි කියන එක තමයි මගේ අදහස දැන් අපි දකිනවා මේ ඔබතුමන්ලගේ අපේක්ෂකයන් විදියට ඉදිරිපත් වෙන බලාපොරොත්තු වෙන අය මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කළා පෝස්ටර් එහෙමත් ගහලා තියෙනවා පේන්න තියෙනවා කොළඹ තුල ඒ සම්බන්ධයෙන් මොකද අදහස ඔබතුමාගේ ඉතින් මැතිවරණයකදී ප්‍රචාරණ කටයුතු කරනවා
සමහර වෙලාවට ඉතිං මංහිතන්නේ නාම යෝජනාවලින් පස්සේ නම් පෝස්ටර් ඇලවීම සම්බන්ධයෙන් නීතිමය අවකාශයන් නෑ. ඉතිං සමහර අය උත්සාහ කරනවා ඇති ඊට කලින් උපරිම ප්‍රචාරණය ලබා ගන්න. ඉතිං ඒක සාමාන්‍ය තත්ත්වයක් මැතිවරණ එකති. නාම යෝජනා ලයිස්තු අවසන් කරලා නැති තැන තත්ත්වයක් තුළ ඉතිං ඒ අය ස්ථිරව ඔවුන් ඉදිරිපත් වෙන බවට තීරණය කිරීම කොහොමද දකි? නෑ, ඉතිං ඒක සමහර අයට තමන් ගැන විශ්වාසනීයත්වයක් ඇති. එතකොට ඒ අනුව කටයුතු කරනවනේ. ඒ කියන්නේ තමන් ගැන විශ්වාසනීයත්වයක් තියෙනකොට ඔවුන්ට විශ්වාසනීයත්වයක් ඇති පක්ෂය මාව අනිවාර්යෙන් තෝරගනී කියන විශ්වාසය මත ඒ කටයුතු සිදු කරනවා ඇති. ඒක හැම මැතිවරණයකදීම අපි දකිනවා. දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.